හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශයක් කරනවා ප්‍රසිද්ධ ප්‍රකාශයක් පාස්කු ප්‍රහාරයේ සැබෑ ලෙසම කලේ කවුද යන්න තමා දන්න බව ඒ වගේම අධිකරණෙන් ඉල්ලීමක් කරනවා නම් Taman ඇවිල්ලා පාස්කු ප්‍රහාරයේ සැබෑ ලෙසම කලේ කවුද කියලා එයාට කියන්න පුළුවන් කියලා ඒත් එක්කම එයා ඉඳන් කියනවා විනිශ්චයකාරවරයෙක්ට කියන්න ලෑස්ති ඒක විනිශ්චයකාරවරු ඒක රහසක් විදිහට තියාගන්න ඒගොල්ලෝ දැනගන්න ඕනි කියලා මං අහන්නේ මොන තක්කඩියෙක්ද මේ මිනිස්සයා මොන ජඩේද රටක ජනාධිපති කෙනෙක්ද මේ මම කියන්නේ මේ මිනිහා එක්කෝ ඉන්න ඕනේ හිරගෙදර නැත්නම් ඉන්න ඕනේ අංගොඩ එනිසා පැහැදිලිව අද දවසේ සත්‍ය සහ යුක්තිය සඳහා නීතිඥ සම්නිදාන හැටියට අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කරනවා මේ මිනිස්සයා වත්තනකොට ගන්න ඕනේ ඇති මෛත්‍රීපාල සිරිසේන අධිකාරු හිටපු ජනාධිපතිතුමා කියනවා එතුමාට දැනගන්න ලැබුණා කියලා ඒ එතුමා පළවෙනි කාරණේ තමයි හැම දෙයක් දැනගන්න ලැබුණා නම් ඒ දැනගත්තු කෙනාගේ විස්තර එක්ක ගිහිල්ලා අදාළ ආයතන වලට දැනුම් දුන්නොත් හොඳයි මොකද ඒක මාධ්‍යට කිව්වා කියලා වැඩක් වෙන්නේ නැහැ දෝක මාධ්‍යර කියන කලින් ගිහිල්ලා කියන තිබ්බේ CID එකට නේද සාමාන්‍යයෙන් අපි ඒ වගේ කාරණා දැනගත්තොත් ඒක මාධ්‍යට කියලා ප්‍රචාරයක් ලබාගෙන තමන්ගේ ප්‍රතිරූපේ ගොඩනගන්න උත්සාහ කරනවට වඩා කල යුතු කාරණා ඇවිල්ලා ඒක පොලිසියට කියන එකනේ මේ කතෝලික ජනතාව ඉතාමත් වේදනාවෙන් ඉන්න මොහොතක තමයි මෛත්‍රීපාල සිරිසේන කියන පුද්ගලයා මේ වගේ ඉතාමත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරන්නේ එතුමා මේ තොරතුරු දන්නවනම් අවුරුදු 5ක් වෙනකම් වසන් කිරීමත් අපරාධමීය වරදක් ඒ වගේම මේ තොරතුරු වසන් කරලා එයා මේ අපරාධකාරයන්ව ආරක්ෂා කරනවා කියන්නේ මේ පාස්කු ප්‍රහාරය කරා හා සමාන අපරාධයක් කියන එක අපි මේ අවස්ථාවේදී මතක් කර දෙනවා මේ මැතිවරණ මේ ඉදිරියේදී මැතිවරණ ඒමට නියමිතව තිබෙනවා මෙවැනි කාලයක මෙවැනි ප්‍රකාශයක් කිරීම මැතිවරණ නැවතත් මෙවැනි සිදුවීමක් වක්‍රව නොයෙක් වෙන ආකාරයක කරන්න යනවාද කියන එක අපිට ලොකු සැකයක් මතුවෙනවා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පෙරේද කිව්වේ ඔහු ඉතා පැහැදිලිව මේ ප්‍රහාරය ක්‍රියාත්මක කළේ කවුද කියලා දන්නවා කියලා. පස්සේ ඊයේ එතුමා කියනවා මේ සති 3කට කලින් එතුමට කවුදෝ කෙනෙක් තොරතුරක් දුන්නලු. මේ පොඩි බබෙක් නෙමෙයිනි. මෛත්‍රීපාල සිරිසේන කියන්නේ මේ රටේ 2 කෝටි 20 ලක්ෂයක් ජනතාව පාලනය කරපු රටේ නායකයෙක්. ඉතින් එවැනි නායකයෙක් මාධ්‍ය ඉස්සරහට ගිහිල්ලා ඕනි නම් මං ඇවිල්ලා කියන්නම්. එහෙම කියන එකම විහිළු සහගත ප්‍රකාශයක්.